continua, né? Welcome to See YouTube SL Diaries. Welcome to See YouTube SL Diaries. ඔන්න අපේ මේ බ්ලොග් එකෙන් අපි කතා කරන්නේ තායිලන්ඩ් ගිහිල්ලා අපි නතර වෙලා හිටපු හෝටලේ ගැන. Bayok Sky Hotel. අවුරුදු කීපයකට කලින් තායිලන්තේ තිබ්බ උසම ගොඩනැගිල්ල. 1987 තමා මේ ගොඩනැගිල්ල හදලා ඉවර කරලා තියෙන්නේ. Bayok කියන ෆැමිලි එකට තමා මේ හෝටල් එකේ අයිතිකාරීත්වය හම්බෙලා තියෙන්නේ. ඒ හෝටල් චේන් එක Bayok Group විදියට තමා හඳුන්වන්නේ. ඉතින් ඔය තමා Bayok Sky Hotel එකේ ඉතිහාසය සහ ඒකේ වටපිටාව ගැන. එහෙනම් ගයිස් ඔයාලට දැන් පෙන්වන්න යන්නේ 81 කිනේ තට්ටුවේ ඉඳන් බැංකොක් සිටි එක කොහොමද පේන්නේ කියලා. ඔන්න බලාගන්නකෝ බිල්ඩින්ම විතරයි. මේ හෝටල් එකේ ප්‍රධානම බුෆේස් දෙක තියෙන්නේ 81 කිනේ තට්ටුවේ 78 වෙනි එකේ. අපි නිතරම ගියේ 81 එකට. ඔන්න දැන් අපි පෙන්වන්න යන්නේ අපේ රූම් එක. එන්නකෝ අපිත් එක්ක ඉස්සරහට ගිහිල්ලා අපේ රූම් එක ඔයාලට පෙන්නන්න. 33 වෙනි තට්ටුවේ තමා අපේ රූම් එක තියෙන්නේ. 33 10 ගෙන රූම් එක තමා අපිට හම්බුනේ. හරි, ඔන්න අපි ස්මාර්ට් කී එකෙන් මේක ඕපන් කරලා ඇතුළට යන්නයි යන්නේ. ඕ, ඔන්න බලාගන්න රූම් එක. 33 වෙනි තට්ටුවේ තියෙන අපේ හොටෙල් රූම් එක. දැන් පෙන්නන්නේ රූම් එකේ ඉඳන් කොහමද සිටි වියව එක කියලා. ඒත් මාර්ම වියව එකක් තියෙනවා. අර 81 කිනේ තට්ටුවේ වගේ නම් නෑ. මේ තියෙන්නේ බාත්รูම් එක. ඔන්න බලාගන්නකෝ ආයසරයා රූම් එකේ ඉඳන් කොහොමද වියව එක කියලා. රූම් එකේ තිබ්බ මෙයාලගේ මෙනු අනම් මනම් විස්තර පතරංග ටිකත් නිකමර වගේ පෙරලලා බැලුවා. ඔයාලටත් බලන්න එක්කම පොඩි වීඩියෝ කෑල්ලකුත් ගත්තා. රූම් එකේ නම් බලනකොට රෑට තියෙන වියව් එක තමා මේ පෙන්නන්නේ. බැංකොක් සිටි එකේ කොහොමද නයිට් වියව් එක. අපි හැමදාම 81 කිනේ තට්ටුවට කෑමට ගියා කියලා කිව්වට ඔයාලා දැක්කේ නැහැ එහෙම තියනවාද කියලා. ඒකෙන්ද ලිෆ්ට් එකේ තට්ටුවෙන් තට්ටුවට යන වීඩියෝ රම් අපි ගත්තා. බලාගන්නකො. ඔන්න හොමයි Bayok Sky Hotel එකේ විස්තරේ. ඉතින් අපිව subscribe කරලම තියාගන්න. ඉස්සරහට තව වීඩියෝස් කීපයක්ම එනවා. එහෙනම් ගයිස් අපි ගියා. Bye bye.